ක්‍රිකට් වල තාක්ෂණික පැත්ත මේ දඟපන් දියවන්නෙකුගේ තාක්ෂණය පිළිබඳව බොහෝ දේවල් අපි නිරන්තරයෙන්ම කතා බහට ලක් කළා දැන් ඔබ හොඳින්ම දන්නවා ගාමිණී පෙරේරා සර්ව සහ ගාමිණී සර්ගේ වෙනස් ක්‍රමවේදයන් තියෙන ඉතින් අපි නිරන්තරයෙන්ම සඳහන් කරන කාරණයක් තමයි මේ හැමදාම දකින්න දෙ අපි මේ පොතේ තියෙන තාක්ෂණේ අපේ කරගත්තොත් වෙනස් කරගත්තොත් තමයි සාර්ථක ක්‍රීඩකෙක් බවට පත් වෙන්න පුළුවන් ඒ වගේම ඔබ ක්‍රිකට් බලනකොටත් මේ දේවල් පිළිබඳව අවධානයෙන් ඉන්න එතකොට තමයි ඔබට හරියට මේ ක්‍රීඩාව දකින්න පුළුවන් වෙන්නේ එතකොට සමහර ලාවට ඔය ක්‍රීඩකයන් බණින දේවල් අඩු වෙලා යන්න හැකියාවක් තියෙනවා අපි කතා කරමු අද දවසේදී දඟපන්දු යවන්නෙක්ට අවශ්‍ය කරන ගේම් ෆිට්නස් එක හදාගන්නේ කොහොමද ඒ වගේම තවත් දඟපන්දු යවන්නෙක්ගේ වටා පිටාව හැදෙන්නේ කොයි විදිහටද කියන එක ගැන ගාමිණී සේක අපි දඟපන්දු යවන්නන් පිළිබඳව බොහෝ දේවල් කතා කළා දඟපන්දු යවන්නන්ගේ තාක්ෂණය පිළිබඳව කතා කළා දැන් වර්තමානයේදී අපි මෑතකදී නිරන්තරයෙන්ම කතා වෙච්ච දෙයක් තමයි මේ ෆිට්නස් කියන එක දැන් අපි ෆිට්නස් ටෙස්ට් එකක් තියලා යම්කිසි ප්‍රමිතියක් මැන ගන්නවා හැබැයි මේ ෆිට්නස් ටෙස්ට් එක පාස් වුණා කියලා අපිට ටෙස්ට් මැච් එක දවස් 5ක් ඉන්ජරියක් නැතුව ගහන්න පුළුවන් කියලා සහතිකයක් ලැබෙන්නේ නැහැ ඒකට තියෙන්න ඕනේ ගේම් ෆිට්නස් එකක් කොහොමද දඟපන්දු යවන්නෙක් මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් වේගපන්දු යවන්නෙක්ට වැඩිය දඟපන්දු යවන්නෙක්ට වැඩි කාලයක් ක්‍රීඩා කරන්න පුළුවන් සහ වෙහෙස ටිකක් අඩුයි සහ වැඩි පන්දු වාර සංඛ්‍යාවක් යවන්න වෙනවා හැබැයි ඇත්තෙම දඟපන්දු යවන්නෙක් තමයි වැඩිපුරම පන්දු වාර සංඛ්‍යාවක් ටෙස්ට් මැච් එකකදී උනත් යවන්නේ ඉතින් එතකොට ඇත්තෙම කොච්චර කවුරු කොහොම කිව්වත් ඔහුට යම් කිසි වෙහෙසක් තියෙනවා මොකද සමහරලාට එයාගේ ඇඟේ අනිත්යෙන්වලට වෙහෙස නැති වුණාට අනිවාර්යයෙන් මේ කරකෝන ප්‍රමාණයට මේ ෂෝල්ඩර් එකට වෙහෙසක් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් ඒක හින්දා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ හැමතිස්සෙම දඟපන්දු යවන්නෙක් උනත් ප්‍රවේශමෙන් තමන්ගේ ෆිට්නස් එක ගේම් ෆිට්නස් එක තියාගන්න. දැන් ගේම් ෆිට්නස් එක කියන්නේ අපි හැමතිස්සෙම අපි පන්දු වාර ගානක් අපි යම්කිසි මට්ටමකට ආවට පස්සේ යම් කිසි මට්ටමකට ඇවිල්ලා අපි දඟපන්දු යවන්නෙක් හැටියට අපි යම් කිසි ස්ථානයක ඉන්නකොට අපි ඕනවට වැඩිය මේ අතට වද දෙන්න නරකයි. අපි බලන්න ඕනේ බෝල ටිකක් දාලා ඕස් ටිකක් දාලා අපි හරි තැනේ ඉන්නවද? ඒ ඉන්නවනම් අපි අතට වද දෙන්න ඕනේ නැහැ. ඒක තියාගන්න ඕනේ මැච් එකට. හරි? ඒකලා අපි අනික් ෆිට්නස් ටික කරන්න ඕනේ. ඒ කියන්නේ දුවනේවා චිම්යනේවා ඒ ටික කරන්න ඕනේ. ඒවා ටික කරගෙන ඉන්න ගමන් ඒ ටික කරන ගමන් තමයි අපි අනිත් එක වැදගත් වෙනවා. න්‍යූට්‍රිෂන්. අපි කෑම වේල ආහාර වේල හරියට ගන්න ඕනේ. මොකද අපේ වැගේ වැය වෙන ශක්තිය ආපහු ලබා ගන්න නම් අපි හැමතිස්සෙම අපි හරි ආහාර වේල ගන්න ඕනේ ඉතින්. මේ දේවල් ක්‍රමානුකූලව ක්‍රමවත්ව හරි යම් කිසි ෂෙඩියුල් එකකට අපි කරගෙන යනවා නම් අපිට ඉන්ජරි එන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ අපි සෙල්ලම් කරනවා වගේම අපි ෆිට්නස් කරනවා වගේම අපිට රිකවරි සෙෂන්ස් උත් අවශ්‍යයි. ඒ රිකවරි සෙෂන්ස් උත් එක්කලා තමයි අපිට ඉන්ජරි එකක් නැතුව කාලයක් සෙල්ලම් කරගෙන යන්න පුළුවන්. දැන් තරුණ ක්‍රීඩකෙක් අපි ගත්තොත් පාසල් ක්‍රීඩකෙක් දඟපන්දු යවන්නෙක් වුණාම ඔහු පුළුවන් තරම් ට්‍රයි කරනවා මේක වැඩිපුර දඟ කවන්න. එතකොට සමහරවිට ඔහු හරි ටෙක්නික් එක දන්නේ නැති වෙන්නත් පුළුවන්. එතකොට ඔහු විවිධ ක්‍රම වලට උත්සාහ කරනවා. මේකෙදි ඉන්ජරි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඔහුට හරි මග පෙන්වීමක් ලැබුණ නැතත්. එතකොට මේ වගේ ක්‍රීඩකෙක් කොහොමද දැනගන්නේ Taman හරි විදිහට මේක කරනවා සහ කොහොමද ඔවුන් පරිස්සම් වෙන්න ඕනේ? ඔව් ඇත්තෙන්ම ඔහුට පුළුවන් වෙන්න ඕනේ ඔහු දැන් ඕනම ක්‍රිකට් ක්‍රීඩකයෙක් මේ රටේ කවුද පන්දු යවන්න ඒ කියන්නේ කවුද ක්‍රිකට් ක්‍රීඩකයෝ කවුද හොඳ දඟ පන්දු යවන්න එයා යම් කිසි මට්ටමකට එන්න එයාගේ අයිඩියා එකක් තියෙනවා නම් එයා දන්නවා රයිට් අපි හිතමු අපේ රටේ ඉන්න දැන්ට ඉන්න හොඳම ඕස්පින දිල්වන් පෙරේරා එහෙම නැත්නම් අකිල දනංජය එහෙම නැත්නම් ලෙෆ්ට් ආන් ස්පින ගත්තොත් ලසිත් ඇමුදින් ඒ වගේ අය දන්නවා එතකොට ඒ වගේ අයත් එක්ක ඇත්තෙම අපිට දැන් මට ඇත්තටම මුණාවක් තියෙනවා හරි මට බැරි කමක් නැහැ
ඒ කෙනෙක්ව හම්බ වෙලා හරි ගිහිල්ලා කතා කරලා මොකද්ද ඇත්තෙන්ම මේ මට කරන්න පුළුවන් මට ආසයි ඕස්පින් එකක් දාන්න ඕවා වගේ මට කොහොමද බෝලේ කරකව ගන්න කරකවන හැටි පොඩ්ඩක් කියලා දෙන්න මං හිතන්නේ කිසිම ක්‍රීඩකෙක් ඒ ඒ වගේ දෙයක් අතාරයි කියලා ඉවරලා ඉතින් අපි බලන්න ඕනේ මං ඒ ගත්තේ මේ ලොකුම ක්‍රීඩකයෝනේ ඊට පල්ලෙහා තව ක්‍රීඩකයෝ ඉන්නවා ක්ලබ් ලෙවල් එකේ තව ඕස්පිනර්ස් අපිට පොඩි ක්‍රීඩකයෙකුට අපිට පුළුවන් ගිහිල්ලා හැබැයි ඒ ක්‍රීඩකයන්ට ගිහිල්ලා කතා කරන්න ඕනේ ගිහිල්ලා කතා කරලා ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ කොහොමද ඔයා මේක දඟ කැවීම කරන්නේ එයා කියයි මම කරන්නේ මේ විදිහට කියලා එතකොට තමන්ට පුළුවන් නම් ඒ විදිහට නැත්තම් එයා මිටේට් කරන්න බෑ මිටේට් කරනවා නැත්තම් තමන් තමන්ට පුළුවන් විදිහට දෙයක් ඒ අනුසාරයෙන් හදාගන්න දැන් අපි සාමාන්‍යයෙන් දඟපන්දු යවන්නෙකුට සැහෙන වයස්ගත වෙනකල් අවුරුදු 37ක් 38ක් වෙනකල් ක්‍රීඩා කරන්න පුළුවන් අපි දකිනවා ඉම්රාන් තහීර් තාම ක්‍රීඩා කරනවා ෂහීඩ් අෆ්‍රිඩි ජාත්‍යන්තර තලයේ නැති වුණත් ඔහු ලීග තරඟවල ඉතාමත්ම හොඳින් දස්කම් අතර ඉන්නවා කොහොමද මේ වයස්ගත වීමත් එක්ක දැන් අපි කියනවා මේ මේ ගේම් එක චේන්ජ් කරගන්නවනේ වයසත් එක්ක ක්‍රීඩකයෝ පිටිකරුවෙක් නම් ඔහු අර ප්‍රවේගකාරී පිටිකරණයේ වඩා ස්ථාවර පිටිකරණයකට වෙනස් කරගන්නවා දඟපන්දු යවන්නෙක් කොහොමද තමන්ගේ ගේම් එක වෙනස් කරගන්නේ ඇත්ත වශයෙන්ම කිව්වොත් එහෙම මේ දඟපන්දු යවන්නේ මැචුව වෙන්නේ අවුරුදු 30 විතර වුණාට පස්සේ ඒ මැචියුරිටි එක එන්නේ ඒත් ඊපස්සේ තමයි එයා හොඳම පන්දු යවීම කරන්නේ අපි ඒකට හොඳම උදාහරණ තමයි දැන් රංගන හිර එයා හොඳටම පන්දු යවලා තියෙන්නේ මම හිතන්නේ අවුරුදු 30න් පස්සේ හරි ඉතින් ඒ වගේ ස්පිනර් කෙනෙක් මැචුව වෙන්නේ අවුරුදු 30න් පස්සේ ඉතින් ඒක හින්දා ඇත්තෙම අවුරුදු 30න් පස්සේ එයා කරන හුඟක් දේවල් සාර්ථකයි ඒ තින් පන්දු යවන්නෙකුට ස්පිනර් කෙනෙකුට එච්චර ලොකුවට වයස බලපාන්නේ නැහැ ඔහුගේ ෆිට්නස් එක ඔහු මේන්ටේන් කරනවා නම් මැච් ෆිට්නස් එක එයා මේන්ටේන් කරනවා නම් එයාට ලොකුවට බලපාන්නේ නැහැ ස්පිනර් කෙනෙකුට දැන් අපේ රටේ අපි දකින්නවා මොරලි හොඳට සෙල්ලම් කරනකොට වෙන ක්‍රීඩකයෙක්ට ඉඩක් දෙන්නේ නැහැ මේක මේ මේ ක්‍රීඩකයාගේ වරදක් නෙවෙයි තේරීම් ක්‍රමවේදයේ තියෙන ප්‍රශ්නයක්. එතකොට දිල්රුවන් පෙරේරා ඉන්නකම් අපිට වෙන ඕස්පිනර් කෙනෙක්ව දාලා බලන්නවත් ට්‍රයි කරන්නේ නැහැ. එතකොට දැන් රංගන හේරත් ඉන්නකල් අපි තව දඟපන්දු යවන්නෙක්ට දීපු ඉඩ සෑහෙන්න අඩුයි විශේෂයෙන් මේ තරුණ ක්‍රීඩකයන්ට. දැන් සර් කිව්වා අවුරුදු 30 දී තමයි ක්‍රීඩකෙක් දඟපන්දු යවන්නෙක් මැචුව වෙන්නේ කියලා. හැබැයි සමහර ක්‍රීඩකයෝ මේ දැන් මේ ජාත්‍යන්තර තලයට එනකොටම 30ට කිට්ටු වෙලා මේකට මොකද කරන්නේ? ඇත්තම කියනවා නම් ජාත්‍යන්තර තලයකට එනකොටම 30ට කිට්ටු වෙලා කියන එක සමහර ලාට මම පිළිගන්නවා ඒක කම්පිටිටිව් නක්. ඒ කියන්නේ අපේ රටේ ක්‍රිකට් එක එච්චරට කම්පිටිටිව් නම් සමහරට ජාත්‍යන්තර තලයට එනකොට 30 වෙන්න පුළුවන්. හැබැයි කම්පිටිටිව් නැතුව ජාත්‍යන්තර තලයට මේ පන්දු යවන්නේ දඟ පන්දු යවන්නේ කියනවා නම් 30 දී ඒක මං හිතන්නේ එච්චර හොඳ කාරණයක් නෙවෙයි. කම්පිටිෂන් එකක් නැතුව. ඉතින් ඒකින් ද මං හිතනවා ඒතර පොඩි වැරද්දක් තියෙනවා. කොහොම හරි මම දකින දේ තමයි දඟ පන්දු යවන්නේ කියන්නේ තමන් ටෙක්නිකලි සහ ටැක්ටිකලි පරිපූර්ණ වෙන්න ඕනේ. හොඳයි එහෙනම් ඉතින් ක්‍රික්‍රිඩ් YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න මේ වගේ තාක්ෂණික කරුණු ඒ වගේම සංඛ්‍යාත්මක දත්ත පිළිබඳව තොරතුරු ක්‍රිකට් ලෝකයේ බොහෝ දේවල් අපි කතා කරනවා ක්‍රික්‍රිඩ් YouTube නාලිකාවෙන් ඔබටත් පුළුවන් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ඔබේ කමෙන්ට්ස් පල්ලෙහැයින් එකතු කරන්න මේ ගැන හිතන දේවල් තව ඔබට දැනගන්න ඕනි දේවල් තියෙනවා නම් ඒ දේවල් පල්ලෙහැයින් එකතු කරන්න ක්‍රිකට් YouTube නාලිකාව subscribe කරන්න bell icon එක tap කරන්න එතකොට වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා එහෙනම් අපි ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරමු ඉදිරියටත් අදට ගිහිල්ලා ඉන්නම් जय विवाह।